අයිබෝන්. ඉතින් අද ලයිව් රෙකෝඩින් එකෙන් කතා කරන්නේ ඇත්තටම මේ ක්‍රිකට් ක්‍රීඩාවට වැදගත්ම අලුත් තාක්ෂණික කොටස. මේ වන විට විවාදාත්මක තත්ත්වයකට පත් වෙලා තියෙන කාරණය සම්බන්ධයෙන්. ඉතින් ඔබ කවුරුත් දන්නවා DRS නැතනම් ඔකට කියන හොකයි කියනවා නැතනම් රිවිව් එක කියනවා ඒක එක නම් වලින් කියන එක. කොහොම හරි මේ DRS නැතනම් නැවත විනිසුරු තීරණ විමසන ක්‍රමය. එතකොට ඒක තාක්ෂණික විදිහට තමයි වැඩේ සිද්ධ වෙන්නේ. ඉතින් ශ්‍රී ලාංකිකෙක් මේක හඳුනාගත්තා කියලා තමයි ඉතිහාසයේ තියෙන්නේ දැනට අවුරුදු 20 ගානකට කලින්. ඉතින් නමුත් සෑම තරංගයකටම භාවිතා කරන්න මේ දැනට දශකයක වගේ ඉඳලා තමයි මෙතෙන්ට යොමු වුනේ. ඇත්තටම මුලින් ගත්තාම ඉන්දියාව වගේ රටවල් කැමති වුණේ නෑ මේකට. විශේෂ මේකත් මතක් කරන්නට ඕනි. පස්සේ ICC විසින් නිල වශයෙන් කණ්ඩායම් වලට අවස්ථා ලබා දෙනවා ටෙස්ට් සහ එක් දින 20 20ට මෙන්න මෙච්චර රිවිව් ප්‍රමාණයක් ඔබේ කණ්ඩායමට තියෙනවා ඒක භාවිතා කරන්නට පුළුවන් කියලා. ඉතින් ඒකත් එක්ක අපි විශ්වාස කරන්නට ගන්නවා දැන් විනිසුරු තීරණ සෑහෙන්න 80%ක් 90%ක්ම ඇත්තටම ඉතාමත් හොඳයි. විනිසුරු තීරණ එහෙම වැරදි තීරණ යන්නේ නැහැ. ඒවා සෑහෙන හොඳ මට්ටමකට ආවා කියලා අපි දැන් විශ්වාස කරගෙන ඉන්නවා. මේ විශ්වාස කරගෙන ඉන්න අතරතුරදී තමයි ඔබට මතක නම් පසුගිය එක් දින ලෝක කුසලානේ ඉන්දියාව 2023 ඔන්න ඔතනදී තමයි යම් කිසි සැකයක් මතුවෙන අවස්ථාවක් එන්නේ. ඇත්තටම මේ ඉන්දියාවේ තරඟ පැවැත්වෙනකොට ওই වගේ දේවල් වෙලා තිනවා. හැබැයි ඒවා ඉච්චර වැඩි හිතුවේ නැහැ. يعني දන්නේ නැහැ ඒක කොහොම හරි වෙන්නේ නැති. ඉතින් තාක්ෂණයේනේ කොහොම හරි වෙන්නේ නැති කියලා අපි හිතුවා මිසක් අපි හිතුවේ නැහැ මේක ASCII ගේමක් ගහන්න පුළුවන් තැනක් තමයි කියලා. ලෝක කුසලානේට එනකොට අපිට හිතෙන්න ගන්නවා මෙතන ගේමක් ගහන්න පුළුවන් තැනක් කියලා. මොකද හොඳට මතකයක් තියෙනවා මේ දකුණු අප්‍රිකා ඉන්දියානු තරඟයේ එහෙම ওই වගේ නිකන් විවාදාත්මක දැවියම් සිද්ධ වුණා DRS දුන්නාට පස්සේ. ඔයයි අර අපි දන්නවා දශම ගානක් එහෙම එහෙ වුණොත් අම්පයර්ස් කෝල් එක ලයින් එකට එන්න පුළුවන් ලයින් එකේ එක අම්පයර්ස් කෝල් වෙන්න පුළුවන්. එතකොට විකට් එකේ සම්පූර්ණයෙන් වැදුනොත් ඒක ඩිසිෂන් එක මාරු වෙන්න හේතු වෙන්න පුළුවන් නැත්නම් ආය අම්පයර්ස් කෝල් වෙන්න පුළුවන් ওই වගේ දේවල් අපි දන්නවා වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අර නූලක් විතර කියන්නේ ලොකුවටම නෙමෙයි එහෙම එහෙ චුට්ටක් කරස් අපිට වාසි විදිහකට නැත්නම් තමාගේ කණ්ඩායමකට වාසි විදිහකට ඒක හදා ගන්න පුළුවන් මට්ටමක් තියෙනවා කියන එක ඇත්තටම මේ දින කිහිපයේදී නැත්නම් මේ සති කිහිපයේදී තමයි එළි වුනේ. ඉතින් ඒක අපි දන්නවා පකිස්තානයෙන් තමයි ඒක එළි වුනේ. PSL තරඟාවලියේදී සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ දිශාවට ගිය ආකාරයක් හෝකයි එකේ පෙන්නලා පස්සේ ඒ ක්‍රූ එක විසින් නැත්නම් හෝකයි නැත්නම් ටීවී ක්‍රූ එක විසින් සමාවෙල්ල ලිපියක් දීලා තිබ්බේ. එතකොට තමයි ලෝකයේට වැඩි 100%ක් පැහැදිලි වුනේ මේ DRS එකට ගේමක් ගහන්න පුළුවන් කියලා. අපි ඊට කලින් හිතේටයන් හිටියා ඒක කොහොමද වෙන්නේ කොහොමද එහෙම වෙන්නේ කියා තමයි අපි කල්පනා කරමින් හිටියේ. හැබැයි ගේමක් ගහන්න පුළුවන් කියලා හරියටම තහවුරු වෙච්ච දවස තමයි PSL තරඟාවලිය දැනට දින කිහිපයකට කලින් නැත්නම් ගිය සතියේ වගේ ඒ තහවුරු වීම. එතකොට ආයෙ ගත්තාම දැන් යනවා ඉන්දු එංගලන්ත ටෙස්ට් තරඟාවලියක්. ඒකේ අවසාන ටෙස්ට් තරඟය තමයි පැවැත්වෙන්න තියෙන්නේ. ඕකේ හැම ටෙස්ට් තරඟයේ වගේම ওই වගේ රිවිව් වල ඇත්තම ආందోళනාත්මක අවස්ථා කිහිපයක් ඇති වුණා සෑම තරඟයක වගේම. මට මතක විදිහට ওই කුල්දීප් යාදේව්ගේ පන්දු එහෙම සාමාන්‍යයෙන් ලයින් එකෙන් එළිය වැටෙන්න ඕනේ එක ලයින් එකේ වැටිලා කෙලිම කඩුල්ලේ වදින අවස්ථා අපි දැකලා තියෙනවා මේ ටෙස් තරඟාවලියේදී. එතකොට ක්‍රෝලි එක අවස්ථාවක ඒ වගේම චෝ රූට් තව අවස්ථාවක ඊට පස්සේ බෙන් ස්ටෝක් මේ සම්බන්ධයෙන් කතා කරලා තිබ්බා. අපිට මේවා මේ විශ්වාස කරන්න බෑ. හරිම පුදුම සහගත තීරණ එන්නේ මේක මොකද්ද කියන එක ඇත්තටම ඔහු කතා කරලා තිබ්බා. ඉතින් ඒව ගැන කවුරුත් කතා කරන්නේ නැහැ මුනිවතරා කියන එක තමයි කරන්නේ කටවහගෙන දන්නේ වගේ කට්ටිය ඔක්කොම සෙට් වෙලා ඉන්නවා. ICC එකත් මොකොත් කියන්නේ කිසිම දෙයක් නැහැ. හැබැයි ක්‍රීඩකයෝ මොන හරි කිව්වොත් එහෙම නැත්නම් ක්‍රීඩකයෝ ප්‍රතිචාර දැක්වුවොත් එහෙම තහනම් වෙන්නට පුළුවන් දඩ ගහන්න පුළුවන්. හැබැයි උඩ කට්ටිය මොනවත් කරාට මොකුත් නැහැ කියන එක තමයි දැන් පේන්න තියෙන්නේ. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාවේ විශ්වාසය සම්බන්ධයෙන් මෙතනදී දැන් ඔන්න ලොකු පළුදුවීමක් සිද්ධ වෙමින් ඉන්නේ. ඉතින් ඉන්දියානු ප්‍රේක්ෂකයන් පවා දානවා මේ ට්වීට් වල දාලා තිනවා තමන්ගේ අදහස්. මේ දවස්වල මේ ඩිසිෂන් රිවිව් කරන මැෂින් එක බීලා දෙන්නේ කියලා සමහර කට්ටිය ඇත්තටම මේ කමෙන්ට් දාලා තිනවා. ඉතින් ඔවුනුත් කියන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන විශ්වාසනීයත්වය පළුදු කරන වැඩක් මේක. මේක කොහොම හරි විසඳන්න නැත්නම් මේවා
වගේ වෙන්න දෙන්න එපා කියන එක ඉන්දියානුවන් පවා කියනවා. ඉතින් ඇත්තටම මේ හොර කරලා හරි දිනන්න ඕනි කියන හැමෝම 100%ක් ඉන්දියානුවන් නැතුව ඇතිනේ. එතන කීයක් හරි අඩු ප්‍රතිශතයක් හරි ඉන්නට පුළුවන්. අනේ කට්ටිය තමයි කියන්නේ සාධාරණ හේතන කට්ටිය. ඔවුන් කියනවා මේක නිවැරදි කරන්නට කටයුතු කරන්න ඕනේ, නැත්නම් මේ යන විදිහ එච්චර හොඳ නෑ කියලා. ඉතින් ආසන්නම හේතුව තමයි චමරි අතපත්තු දෙවියාම, ඒ කියන්නේ WPL තරගාවලිය RCB සහ UP Warriors අතර තිබ්බ තරංගේ කෙලින්ම පැහැදිලිවම ලෙග් බ්‍රේක් පන්දුවක්. ඒ කියන්නේ පන්දු ඇදලා යන්නේ වම් පැත්තට, තනතිල්ලේ වැදිලා නැත්නම් ලයින් එකේ වැදිලා වම් පැත්තට යන්න ඕනේ, නැත්නම් කඩුලෙන් එළියට යන්නට ඕනේ පන්දුවක්. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ දිශාවට, ඒ කියන්නේ මේ පැත්තට යන එක මේ පැත්තට සම්පූර්ණයෙන්ම යනවා කියලා හෝකයි එක නැත්නම් ඩිසිෂන් රිව්‍යු එකේ අපිට දැක ගන්නට ලැබෙනවා රූපවාහිනී. ඉතින් විනිසුරු වරුන් පවා අපහසුතාවයට ලක් වෙනවා, ඒ වගේම ජාත්‍යන්තර විස්තර විචාරකයන් අපහසුතාවයට ලක් වෙනවා, ක්‍රීඩකයන්ට හිතා ගන්න බැරි වෙනවා. ඉතින් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා චමරි අතපත්තු නැත්නම් ක්‍රීඩා ගාරයට ගිහිල්ලා පවා කතා කරමින් ඉන්නවා ඒ මොකද්ද උනේ කියලා ඔවුන්ට හිතා ගන්නට බැරුව. ඉතින් ඒ සම්බන්ධයෙන් මේ වන විටත් නැත්නම් මේ පටිගත කිරීම කරනකොට පැය 24කට ආසන්නයි ඒ සිද්ධිය වෙලා. හැබැයි කිසිදු ප්‍රකාශයක් තරගාවලී සංවිධායකයන් විසින් හෝ නැත්නම් ඒ TV crew එක හරි ඒ කවුරු හරි බලධාරීන් කිසිම ප්‍රකාශයක් සිද්ධ කරලා නැහැ, වාර්තාවල නැහැ. මම බලාපොරොත්තු වුණා PSL තරගාවලියේ ඕන් ප්‍රකාශයක් සිද්ධ කරලා සමාව ගත්තා. හැබැයි මේකේ තවමත් එහෙම එකක් නැහැ. පැහැදිලිවම පේන්නට තිබෙනවා අනිත් පැත්තට ගියා කියලා පන්දු ඒකෙන් කෙලිම මිල් ස්ටම්ප් එකේ වදිනවා. ඊට පස්සේ දැවි යනවා. ඉතින් මෙතන අපිට කරුණු කාරණා කිහිපයක් අනුමාන කරන්න පුළුවන් ඇයි මේක මෙහෙම වෙන්නේ කියලා. එකක් තමයි ඉන්දියාව දැන් මෙහෙම ගේමක් ගහගෙන එනවා කියලා හෙලි කරන්නට PSL තරගාවලියේදී වෙච්ච සිද්ධිය මේක ලෝකයේ හැමුවේ තියන්න ඕනි කියලා අදහස් කරලා තිබ්බද කියලා අපිට ඕනනම් සැක කරන්නට පුළුවන්. මොකද අපි මේ PSL තරගාවලියේ වෙච්ච සිද්ධියත් එක්ක තමයි මේක ලෝකේ දැනගන්නේ DRS එකට ගේමක් ගහන්න පුළුවන් කියලා. මොකද ඔවුන් සමාවෙ ඉල්ලලා ලිපියක් යොමු කිරීමත් එක්ක තමයි ඒක සිද්ධ වෙන්නේ. නැතුව මේ සද්ද නැතුව හිටියනම් ඒක වෙන්නේ නැහැ. හැබැයි ඔවුන් කිව්වා අපේ අතින් වැරද්දක් වුණා, දත්ත දෙනකොට ඒක සාමාන්‍යයෙන් දත්ත ක්‍රියාකරුවෙක් ඉන්නවා, ඒ කියන්නේ ඩේටා දෙන ක්‍රියාකරුවෙක් ඉන්නවා, ඔහු වැරද්දලා දුන්නොත් ඒක වැරදෙනවා කියලා අපි ප්‍රථම වතාවට තමයි දැනගත්තේ සාමාන්‍යයෙන් ලෝකේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ. එතකොට ඒක එලි කරා, ඒ කියන්නේ DRS එක හිතාමතා උද්ගලයන්ට වෙනස් කරන්න පුළුවන්. ඒ වෙනස් කිරීම තුළින් ලෝක කුසලානයක් වුණා ජයග්‍රහණය කරන්නට පුළුවන් අවසානයේදී. එහෙම එකක් මෙතන තියෙනවා කියලා පකිස්තානයේදී තමයි මේක එළි වුණේ. ඒකට ඉන්දියාවට දීපු ගේමක් දෙක කියලා අපිට හිතන්නට පුළුවන්. පවාතකින් අපිට හිතන්නට පුළුවන් ඉන්දියාව විසින් දිගින් දිගටම මේ DRS එක මේ විදිහට එලි පිට වංචා කරනවා කියලා පේනම සිදු කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වෙනවා දන්නේ මේ DRS එක සම්පූර්ණයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් කරගන්නට. එතකොට ඔවුන්ට ඕන විදිහට විනිසුරුවරුන්ට ඕන විදිහට තීරණ දුන්නාම වැඩේ ඉවරයි අර පහුගිය කාලේදී වගේ. මොකද ඔවුන් මේ DRS එක ගේනවට විරුද්ධ වුණා, නැත්නම් කැමැත්තක් තිබ්බේ නැහැ මුල් කාලේදී. ඔවුන්ට ඒකට එකඟ වෙන්නට වුණා අඩියක් පස්සට අරන්. ඒ හින්දා තමයි දැන් ඉන්නේ. නමුත් මේකට ගේමක් දෙනවද කියලා දැන් හිතන්නට පුළුවන් සම්පූර්ණයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවෙන් මේක ඉවත් කළා දාන්නට. අනිත් ප්‍රශ්නේ තමයි මේ වන විට සමහරක් විට මේ TV crew එක හරි මේ හෝකයි පාලනය කරන පුද්ගලයන් හරි යම් යම් පාර්ශ්වය විසින් මිලදී අරගෙන තියෙනවද, නැත්නම් තරඟ පාවා දීම් වගේ දේවල් වලට මිලදී අරන් තියෙනවද කියලත් අපිට ඕනනම් සැක කරන්නට පුළුවන්. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි මේ ළඟ ළඟ දැන් මාස ගාණක් ඇතුළත මේ DRS එක සැක සහිතයි කියලා ලෝකයේ ඉදිරියේ පේන්න පටන් ගැනීම තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. දැන් අවුරුදු ගණනාවක් මේක භාවිතා කරනවා, දශකයක් දශක දෙකකට ආසන්නයෙන් මේක මුලින් ඉඳලම භාවිතා කරගෙන එනවා. එතකොට මේ අවසාන මාස කිහිපයේදී තමයි මේක සැකයි නැත්නම් මේක හොර කරන්න පුළුවන් ගේමක් ගහන්න පුළුවන් තැනක් කියලා ලෝකය දැනගන්නේ. ඇයි එහෙම වුනේ, කවුද එහෙම කරේ, මොකද්ද ඒකට හේතුව කියන එක තාම ඇත්තනම මහා ලොකු අවබෝධයක් අපි කාටවත් නැහැ. එලි පිට, ඒ කියන්නේ සාමාන්‍යයෙන් වම් පැත්තට යන පන්දුවක් දකුණු පැත්තට යවලා එලි පිට මේක හොර කරන්නට පුළුවන්, නැත්නම් එලි පිට මේක වැරදි සිද්ධ වෙන්නට පුළුවන්, මේක විශ්වාස කරන්න බෑ කියන මට්ටමට ගේන්න කවුද මේක පසුපසේ ඉන්නේ කියන එක තමයි දැන් තියෙන ඇත්තටම ප්‍රශ්නේ. ඉතින් මේක මීට වඩා නිවැරදි තාක්ෂණික ක්‍රමයක් මේකට භාවිතා කරන්න පුළුවන්ද නැත්නම් බැරිද කියන එක ඇත්තටම මේ හදපු පුද්ගලයන්ට තමයි කියන්න පුළුවන්. නැත්නම් මේක තාක්ෂණය දන්න පුද්ගලයන්ට කියන්න පුළුවන් මීට වඩා හොඳ දෙයක් කරන්න. මොකද රොබෝ තාක්ෂණය පවා තියෙන ලෝකේ
නැත්තම් AI තාක්ෂණය පවා තියෙන ලෝකේ මේක මේ මිනිස්සෙක් විසින් දත් ඇතුළත් කරන්න ඕනි කියලා අතරම අපි දැනගෙන හිටියේ නැහැ. එතකොට මේක ඇයි ඉච්චර නිවැරදිව කරන්න බැරි? මෙච්චර දේවල් කරන්න පුළුවන් ලෝකේ මේක නිවැරදි කරන්න බැරිද කියන එක නම් පුදුමයක්. ඉතින් ඇයි එහෙම කරන්න නැත්තේ? නැත්තම් ඊළඟ පියවරට දැන් ICC යන්නට ඕනි කියන එක සාමාන්‍යයෙන් මෙතන පේන්න තියෙනවා. ඉතින් වෙන්නට ඕනි තාක්ෂණය සම්පූර්ණයෙන්ම උගුල්වලා දාලා නැවත අර විනිසුරුවරුන්ට තීරණ දෙන්න තත්ත්වයට පත් කරන එක නෙමෙයි. දැන් තියෙන තත්වයෙන් තව ඉස්සරහට ගිහිල්ලා මේක සාමාන්‍යයෙන් මේ මිනිස්සු සම්බන්ධ වෙන්නේ නැතිවම මේ සිස්ටම් එක කරගන්නට පුළුවන් නම් නැත්නම් මේ DRS සිස්ටම් එක පවත්වාගෙන යන්නට පුළුවන් නම් ඒක තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි දියුණුවට බලපාන්නේ කියන එක අපිට කියන්නට පුළුවන්. ඉතින් බලමු මෙතන අස්සේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්නට පුළුවන්. දැනට වාර්තා වෙන තොරතුරුත් එක්ක මොකුත් කියන්නට බෑ. ලෝකේ ප්‍රේක්ෂකයන් නැත්නම් ඉන්දියානු ප්‍රේක්ෂකයන් පවා කියන්නේ දැන් මේ මාස ගානක ඉඳලා DRS එක ඇයි මෙහෙම හැසිරෙන්නේ කියන එක අපිට ප්‍රශ්නයක්. නැත්නම් මේක මොකද්ද මේ එහෙම එකපාරම මිනිසුන්ගේ විශ්වාසය නැති වෙන විදිහට හැසිරෙන්නේ ඇයිද? ඉක්මනින් වැරදෙන්නේ ඇයිද කියන එක අපිටත් ප්‍රශ්නයක් කියන එක තමයි ඉන්දියානුවන් පවා දැන් කතා කරන්නේ කියන එක කියන්නට ඕන. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ DRS සම්බන්ධයෙන් නැත්නම් රිවියු සම්බන්ධයෙන්. දැන් ඔබට අපේ තරංගවලදීත් අපේ ක්‍රීඩකයන් රිවියු දාපුවම අපේ ක්‍රීඩකයන්ට රිවියු දාපුවම ඔබට ඒ තියෙන විශ්වාසය නැති වෙලා තියෙන්නේ කියලා අනිවාර්යෙන් කියන්න පුළුවන්. මඩරම් පෞද්ගලිකව සමහරක් වෙලාවට හිතෙනවා මේවා ඇත්තද බොරුද කියලා හිතා ගන්නට බෑ. එහෙම ෂුව නෑ කියන මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අන්න ඒක තමයි ඔළුවේ දැන් හදලා තියෙන්නේ මේ වැරදි කිරීම තුලින්. එතකොට ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක අපි හරියටම දන්නේ නැහැ කියන එක තමයි දැන් මෙතන තියෙන්නේ. මේකේ යට මොකක් හරි අරමුණක් තියෙන්නට පුළුවන්. ඇත්තටම මිනිහෙකුට වරදිනවා නම් ළඟ ළඟ මෙහෙම වරදින්නට විදිහක් නැහැ. එකම නිකන් මාස 6ක් වගේ ඇතුළත එක දිගට වරදින්න විදිහක් නැහැ. මේ අවුරුදු ගණනාවක් හරියට වැඩේ කරගෙන ආවිලා හොර කිරීම වුණත් ඒක හරි පිළිවෙලකට කරගෙන ආවනම් ඒක දැන් කොහොමද අහුවෙන්නම කරන්නේ කියන එක, නැත්නම් ඇයි අහුවෙන්නම කරන්නේ කියන එක තමයි දැන් තියෙන ප්‍රශ්නේ. ඉතින් අපි බලමු ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තාවේ අපි එතකොට කතා කරමු. එහෙනම් මේ ලයිව් රෙකෝඩින් එක මම ඒ මාතෘකාවත් එකම අවසන් කරන්නම්. නැවතත් අපි හම්බෙමු එතෙක් ඔබට ක්‍රීඩාශිලේ දිනයක්. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.